අපේ රැලියේ තේමාව තමයි පුද්ගලීකරණය කරනකොට සේවක පක්ෂයේත් විමසීම් කළා ඒකට උත්තර කරන්න කියලා. විශේෂයෙන්ම ලාභ ලැබෙන ආයතන පුද්ගලීකරණය කරනකොට ඒවල රජයත් වෘත්තීය සමිතිත් ආයෝජකත් එක්ක සාකච්ඡා කරලා එකගතාවයෙන් ඒ කටයුත්ත කරන්න. මොකද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ තමයි මේ ජනාධිපතිවරයාව පත් කරන්න පාර්ලිමේන්තුවේදී ඡන්ද 135 දීලා පත් කරේ. ඒ නිසා අපි දැනටමත් ජනාධිපතිතුමාටත් දැනුම් දීලා තියෙනවා මේ කටයුත්තදී වැඩ කරන පන්ති ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙලක් ඇති කරන්න කියලා. අපි බලාපොරොත්තු වෙන්නේ රැස් වෙලා රටටත් රජයටත් කියන්න මේ කටයුතු කරනකොට වැඩ කරන පන්තියේ සුරක්ෂිතභාවය ආරක්ෂා කරන්න. අද උඟාක් වෘත්ති සමිති අතරත් ජනතාව අතරත් සාකච්ඡා වෙන ප්‍රධාන ප්‍රශ්නයක් වන්නේ ප්‍රතිව්‍යුහ ගත කර කිරීම ගැන. මේක මේ ආකාරයට නොවිය යුතුයි කියන එක තමයි මේ අපේ වෘත්ති සමිති සහෝදරයන්ගේ මතය වෙන්නේ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා මේ ආණ්ඩුව යටතේ අපේ තියෙන ප්‍රශ්න ටික අපි විසඳන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා. අද විච්ච දේවල් වුණා ඉදිරියට හරි මේ තියෙන රටේ ජාතික සම්පත් ජාතික ආර්ථිකයට ජාතික ආරක්ෂාවට ඒ වගේම භෞමික අඛණ්ඩතාවයට මේ රටේ වටිනා සම්පත් ටික කුණුකොල්ලට විකුණන එකට අපි එදත් විරුද්ධයි අදත් විරුද්ධයි හෙටත් විරුද්ධයි. ඒක පැහැදිලිවම කියන්න ඕනේ. මොනම ආණ්ඩුවක් යටතේ කරත් අපි වෘත්ති සමිති ව්‍යාපාරයේ විදිහට අපි ඒකට විරුද්ධයි.